අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සිත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මුල්ලා ප්‍රථමයෙන් පුවත් සිරස්තල නීතිය හා සාමය රකින්නවා කියන්නේ මර්ධනය කරනවා කියන එක නෙවෙයි පුද්ගලික ප්‍රශ්න පස්ස විසඳගමු රට ගොඩ ගන්න එක්වන්න ජනපති රනිල් ලිල්ලයි රට තියෙන තත්වෙන් ගොඩ ගන්න රනිල් ඇතුළු ආණ්ඩුව උත්සාහයක් ගන්නවා කියලා පේනවා ඒකට අපි සහයෝගය දෙනවා මෛත්‍රී පවසයි නිදහස් පක්ෂියත් ළඟදීම ආණ්ඩුවට එකතු වෙනවා අමරවීර කියයි සර්වපාක්ෂික ආණ්ඩුවකට එකතු වෙනවා කියලා මං කාටවත් කිව්වේ නැහැ ජනපතිට විමල් පවසයි සර්වපාක්ෂික ආණ්ඩුව කියන රාජපක්ෂලාගේ කුණුලුරියට අපි එකතු වෙන්නේ නැහැ සජිත් ස්ථාවරය පහදයි ජාතික ජනබල වේගය සහ ජනපති හමුව ඉදිරි සතියේ ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමේ නිවේදනය හෙට විදුලි බිල වැඩි කිරීමට අදාළ සාකච්ඡාවක් හෙට ජනතාවට පාඩ දාන ස්පෙයා පාඩ ඩොලර් වැසි වැටුණත් ඉන්ධන පාලනයක් අවශ්‍යයි කණිජ තෙල් සංස්ථාවේ සභාපති අවධාරණය කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමේ නිවේදනය හෙට දිනේ සිදු කරන බව එහි සභාපති මුදිත පීරිස් පවසනවා රුපියල් 200 304 මුදලකින් ගෑස් මිල අඩු වෙනු ඇති බවට විවිධ ප්‍රකාශයන්ද සිදු වෙමින් පවතිනවා මේ අතර ලෝක වෙළඳපළේ බොරතෙල් මිල මේවන විට සේක්‍රේන් පහළ යමින් ඇති බව වාර්තා වෙනවා විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් හෙට දිනේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරල් එක මිල ඇමරිකානු ඩොලර් 94.92ක් ලෙස දැක්වෙන අතර WTI බොරතෙල් බැරල් එක මිල ඇමරිකානු ඩොලර් 89.01ක් ලෙස සටහන් වුණා. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල සංශෝධනය විය යුතු බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම් කරු ආනන්ද පාලිත සඳහන් කළේ. මේ ලාභයක්ද ලබන්නේ නැහැ ගසා කෑම. ආණ්ඩුව ලෝකේ ඉන්ධන මිල අඩු වෙනකොට ගසා කෑමේ සූත්‍රයයි ක්‍රියාත්මක කරන්නේ. අද අපි ගන්නවා තෙල් බැරල් එකකට ගෙවනවා ඩොලර් 22ක් ලීටරයකින් ඔබලා රුපියල් 47ක් අවමය ගෙවනවා වැඩිපුර. මේක ගසා කෑම. කාගේ කාගේ සාක්කුව වලට යන එකක්. තෙල් සංස්ථායේ දූෂිත නිලධාරීන් ඉන්නවා. අනියම නෙමේ හොරකම් කරන්නේ. පාලකයන් එක්ක එකතු වෙලා මේවන විට QR කේත ක්‍රමය යටතේ ලියාපදිංචි රථවාහන සංඛ්‍යාව මිලියන 5.5 ඉක්මවා ගොස් ඇති බවයි බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ QR ක්‍රමයේ යටතේ අදත් ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරුණා නිදාසේ ඇවිල්ලා පැටඩිය ගහන යනවා ගොඩක් හොඳයි මේ විදිහටම කරන්න ඕනේ කට්ටියට හයිද QR එකට නේ ගහන්නේ මේක නම් හොඳයි ඉතින් සතියක් ඉන්නවා ලීටර් 5ක් මදි ක්‍රමයේ හොඳයි රණ්ඩු සරුවල් මොකුත් නැහනේ පෝලිං අඩුයි ලොකු සහනයක් ඒක පෝලිං නැති එකට නම් හොඳයි QR කෝඩ් එක අපි ගිය සතියේ ගැහුවා මේ සතියේ තියෙන අපිට ගහන්න දැන් මේක 0 කරලා පෙන්නනවා ඉතින් ගහන්නේ කොහොමද ගැහුවේ නැහැ සිස්ටම් එකේ අවුලක් තියෙනවා සිස්ටම් එකේ මොකක් හරි අවුලක් පොලිම නම් අඩේ මේ දවස්වල QR කෝඩ් එක හොඳයි මේක හොඳයි නමුත් අපිට මේ තෙරු ප්‍රමාණය මදි අපිට පොලිම නැහැ QR හොඳ QR प्रकाश कर सिटिया मे हेतु त्रिरोधरथ संधा लबादन इंधन कोटाव संशोधने किरीमठ काट्युत कण बवाई खनिज तेल संस्थावे सभापति वर्या प्रकाश कर सिटिये इंधन निकुत किरीमेदी नवीन ताक्षण क्रम भावीताकरण गाल නුගදුව ආරාධනා ඉන්ධන පිරවුම් හලේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව සභාපතිවරයා මෙම අදහස් පළ කළා. අද පෑ භාගකින් තමන්ගේ ඉන්ධන ලබාගෙන ගෙදර යන්න පුළුවන් තත්යකට අපි දැන් ඇවිල්ලා තියෙනවා. අපි සාමාන්‍ය මාසෙකට ඩොලර් මිලියන 625ක් විතර පුච්චනවා. අපිට ඩොලර් වැහිවැහි වුණත් මේක යම්කිසි පාලනයකින් තමයි ඉස්සරහට යන්න ඕනේ කියන එක මාතෘකාව. මේ අතර ඉදිරි සතියක කාලය තුළ දීවර කටයුතු වලට අවශ්‍ය ඉන්ධන ලබා දෙන බවට දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ප්‍රකාශ කර තිබෙනවා. හලාවත ප්‍රදේශයේ පැවති දීවර හමුවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබෙනේ.
ඔස්ට්‍රේලියානු රජය විසින් මෙරට ගුවන් සහ නාවික හමුදා මෙහෙයුම් කටයුතු සඳහා ඉන්ධන පරිත්‍යාග කර තිබෙනවා. නාවික හමුදාව සඳහා ඉන්ධන මෙට්‍රික් ටන් 450ක් සහ ගුවන් හමුදාව සඳහා ඉන්ධන ලීටර් 27000ක් ලබා දී ඇති බවයි ගුවන් සහ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් සඳහන් කර සිටියේ. මේ අතර ලෝක වෙළඳපොලේ ගෑස් මිලට සාපේක්ෂව මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අඩු කරන මිල ගණන් හෙට පස්වරුවේ නිවේදනය කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසනවා. ජූලි මාසයේ ඉඳලා ලිට්‍රෝ සමාගම ඉතාමත් සාධාරණ සුළු ලාභයක් ලබන රජයේ සමාගම බල පරිවර්තනය කළා තියෙනවා. අපි හෙට හවස්වරේ බලාපොරොත්තු වෙනවා. මම ගිය සුමානේ පොරොන්දු වුණා වගේම ලිට්‍රෝ ගෑස් සමාගම ලෝක මිල ගණන් වලට සාපේක්ෂව ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන අයුරින් මිල ගණන් අඩු කරන්න. ඒ මිල ගණන් අඩු කරන රුපියල් ගණන අපි හෙට හවස්වරේ නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර විදුලි බිල ඉහළ දැමීමට අදාළ විශේෂ සාකච්ඡාවක් හෙට දිනේ පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා. අදාළ සාකච්ඡාවලින් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මිල ගණන් එළඹෙන අඟහරුවාදා දින ප්‍රකාශයට පත් කරන බවටයි තොරතුරු වාර්තා වන්නේ. පොලිමේ පැය ගණන් ඉඳලා ඉන්ධන ගැහුවත් දැන් වාහනවල යන එකත් හරිම භයානකයි. වාහනවලට අවශ්‍ය අමතර කොටස් නොමැති වීම නිසා මෙවැනි විට බරපතල ගැටලු රැසක් නිර්මාණය වෙමින් පවතිනවා. දැනට ලංකාවේ පවතින අමතර කොටස්වල මිල ගණන්ද විශාල ලෙස ඉහළ යාම පවතින අර්බුදය තවත් වැඩි කිරීමට හේතුවක්. ක්ලච් පේටයක් ආරං දැන් මේ සුචි කාර් වල රුපියල් 20000ක් නම් දැන් 45000යි. කොහොමද ගන්නෙ? මේ මිනිසුරු ගවාන දුවන්න බෑ. මම බ්‍රේක් පෑඩ් දුනොත් 15000ට තිබුණ එක 45000යි. කෙලිම මේ මේ ප්‍රශ්නේ විසඳනවා නම් මේ බඩු මිල අඩු කරලා බඩු ගෙන්නන්න ඕනේ. ඉන්දියන්, ජපාන් ඔක්කොම ගෙන්නලා දෙන්න අපිට කරුණා කරලා. රුපියල් 850යි ෆිල්ටරේ 3850යි. කවුද ගන්නෙ? ඒසි ෆිල්ටරුත්, එයා ෆිල්ටරුත් 6000 ගන්නවා. දැන් 1500 ඩීසල් මුඩිය 4500යි. දැන් බඩු විකුණන්නම බෑ. වයිබර් බ්ලේඩ් එක කීයද කියලා කාර් එකට දාන්නකොටම එපා දාන්න නවත්තන්න ඔක ගෙනියන්න. එයි රුපියල් 300 තිබුණා වයිබර් බ්ලේඩ් එක 4000යි 3000යි. කවුද ගන්න එක? ඩොලර් ප්‍රශ්නේ සෑහෙන බලපාලා තියෙන එකට. දැන් ගොඩක් කස්ටමර්ස්ලා ආවම ඉස්සර දිවිච්ච මිල ගණන් නෙමෙයි දැන් පොඩ්ඩක් මිල ගණන් වැඩි. දැන් ගොඩක් වෙලාවට මේ ව්‍යාපාරයේ සේවකයොත් ඇවිල්ලා අඩු කරලා තියෙන්නේ. දැන් ගෙන්නන්න දෙන්නා ඩොලර් ප්‍රශ්නේ ඉඳලා කිසිම දෙයක් ගෙන්නන්න බෑ. ඒ නිසා දැන් මේ ප්‍රශ්නේ ගොඩක් දුරට බලපාලා තියෙන්නේ මේ ව්‍යාපාරේ කරගෙන යන කරගන්න බැරි තත්ත්වයක් තියෙන දැන් ඇවිල්ලා. ස්පෙයාර් පාර්ට්ස් කරාට කරගන්න විදියක් නැහැ. මොකද මේ බඩු එන්නේ නැහැනේ ලංකාවට. එන්නේ නැති නිසා ස්පෙයාර් පාර්ට්ස් මේ මිල ගණන් ඔක්කොම වැඩි. මොකද තියෙන බඩු මිල ගණන් වැඩි කරලා තමයි අපිට හෝල්සේල් අපිට හම්බෙන්නේ. ඉතින් අපි එන කස්ටමර්ස්ලා ඔක්කොම බඩු ගණන් ආනවා යනවා. මොකද මිල ගණන් වැඩි නිසා. දැන් අපි ඉල්ලන්නේ ඉම්පෝට් කරලා කරගන්න මේ අවස්ථාව ලබා දෙන්න. මොකද මමත් ඉම්පෝර්ට් කෙනෙක්. ස්පෙයාර් පාර්ට්ස් වල රජෙන් මොනාරි කරනවා මේක ඉම්පෝර්ට් ගෙන්නන එක ගෙන්නන්න. මොකද දැන් තියෙන පරණ බඩුත් වැඩි කරලා විකුණන්නේ. ඒ ගණන් වලට මිනිස්සුර ගන්න බෑ. සෑහෙන පෙට්‍රල් ටිකක්වත් ගහ ගන්න බෑනේ මිනිස්සුන්ට. ඒ ආසි ස්පෙයාර් පාර්ට්ස් මේම ගණන් වුණාට පස්සේ වාහනයක් කොහොමද මිනිහෙක් පදින්නේ? මිනිහගේ පඩිය වැඩි වෙන්නේ නැහැ. බඩු විතරයි වැඩි වෙලා තියෙන්නේ. මිනිහට ජීවත් වෙන්නත් විදියක් නැහැ. ඒක තමයි රජෙන් කියන්නේ මේ ස්පෙයාර් පාර්ට්ස් ගෙන්නන්න අලුතෙන් බඩු ගෙනාව නම් මේ එන්න තියෙන මේවල ප්‍රයිස් එක අඩු වෙනවා. නෑ බලන්න පෙට්‍රල් ඩීසල් පොලිමක් නැන්නේ දෙයින කියලා හැම තැනම දා උදේ පාන්දර ගියා ඩීසල් මාස 3 වෙන පස්සේ ගෙවුවා ඒවල මොකුත් නැ වාහනේ ගියා ගාගෙන ආවා. ඇත්තටම සිරාල කියන්නේ මේවා බොරු නෙමෙයි මම. ඒක තමයි හරි. ඒ වගේම ස්පෙයාර් පාර්ට්ස් වලට ඒ වගේ ක්‍රමයක් හදලා දුන්නා නම් නන්දලම හොඳයි. ඉම්පෝට් කරන්න බැරි එකෙන් අපිට දැන් බඩු මිල ඔක්කොම වැඩි තියෙන බඩු ඔක්කොම මිනිස්සු වැඩි කරලා තියෙන්නේ. අපිට දාන කට්ටියත් බඩු මිල වැඩි කරලා. තියෙන බඩු වැඩි කරලා දැන් ඒකෙන් අපි කියන්නේ කොහොම හරි LC ඕපන් කරලා TT ඕපන් කරලා බඩු ඉම්පෝට් කරන්න අපිට සලසන දෙන්න කියලා තමයි අපි කියන්නේ. පාරිභෝගිකයට අඩුවට අපිට සපයන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේ බිස්නස් කරන්න බඩු එක පැත්තකින් බඩු නැ අනිත් පැත්තේ ලීස් එක වැඩි හින්දා මිනිසුන්ට වාහනයක් ගන්න බෑ. ඉස්සර එහෙම නේ වාහනයක් ගන්නවා ඒක මොඩිෆයි කරලා විකුණනවා. විකුණපු එකේනා එයා අරගෙන එයා තව මොනාරි මොඩිෆයි එකක් කරනවා. මේ වගේ බිස්නස් එකක් කියන්නේ චේන් එකක්. දැන් තියෙන බඩු ටිකත් සමහර මේ වෙළඳ ව්‍යාපාරිකයෝ කූට විදියට ඉතමත් වැඩි මිලට විකුණනවා. මොකද කලින් ආනයනය කරපු ඒවත් තියෙනවා මෙහි. ඒවත් වැඩි මිලට විකුණනවා. මොකද මේක මේ ගසා කෑමට අවස්ථාවක් කරගෙන තියෙනවා. ඒක නිසා මේ සියලු දෙයින් මේ අහිංසක පාරිභෝගික ජනතාව මුදව ගන්න මේ බඩු ආනයනය කරන්න අපිට අවස්ථාවක් දුන්නොත් තමයි ගොඩක් වටින්නේ. ඉදිරියේදී පාලන මිලටම සහල් ලබා දීමට හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදකයන් පවසනවා. මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ මිලක මාස් කන්නේ සිට සහල් ආනයනය කිරීමට අවශ්‍ය වන්නේ නැති බවයි. ඉදිරියේදී සහල් මිල තවත් අඩු විය හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. ඒ නිසා ඉදිරියේදී රජයෙන් ලබා දී ඇති පාලන මිලටම සහල් ලබා දී හැකි බවයි ඔවුන් පවසන්නේ. සමස්ත රටේම තොග සහල් අලවිය යම් අඩුවක් තියෙනවා. ඒ වෙනසල් හිමිය පවසන්නේ අර
රජයට ඉන්දියන් ආධාර සහ චීන ආධාර යටතේ ගම් ඇතුළට විශාල වශයෙන් සමුද්‍ර සහ අනිත් අනුවාදල් ලාභීද සහල් ලැබෙනවා ආධාර වශයෙන්. ඒ නිසා සහල් ඉල්ලීමේ ලොකු අඩුවක් තියෙනවා. ඒ නිසා සුළුහා මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ගොඩක් අඩුවෙන් තමයි නිෂ්පාදන කරන්නේ. ඒ මත වීමිලේ සැලකුණු ප්‍රමාණයක් අඩු වීමක් තියෙනවා. සති දෙකකට වඩා මිල බලද්දි සංසන්දනය කරද්දී රුපියල් 40කට ආසන්න මිලකින් සහල් මිල අඩු වෙලා තියෙනවා. මම හිතන්නේ ඉදිරි සතියේ වෙනකොට පාර්ලිමේන්තුවේ යටත්වම සහල් වලින්ම නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. මේ තත්ත්වය මේ විදිහට පැවතුනොත් යලකන්නේ අස්සන්නත් මේ ලැබෙමින් පවතිනවා. සහල් ගැන අරුබුදයක් මතුවේ කියන දෙයක් අපිට පෙදෙන්නේ නැහැ. ආහාර සුරක්ෂිතතාවය මත යුද්ධ හමුදාව කඳකඩු ගොවිපලේ ආරම්භ කළ බඩ ඉරිඟු සහ මිරිස් වගාව නිරීක්ෂණය කරන්න කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද එක්වුණා. එහිදී මාත්‍ය වෙත අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. මේක විශේෂ අවස්ථාවක්. ඒ වගේම මිරිස් විශේෂ ප්‍රභේදයන් වගා කරමින් තිබෙනවා. යුද හමුදාවට ලබා දුන් ඉඩම සම්පූර්ණයෙන්ම වගේ ප්‍රයෝජනයට අරගෙන තිබෙනවා. සත්ව පාලනය ආදී කටයුතු වලට අපි ඉතිරි ඉඩම් ප්‍රමාණය අපි බලාපොරොත්තු වෙනවා පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවටත් ඒකත් යුද හමුදාව සම්බන්ධ වෙලා කරන්න. ඒ වගේම යුද හමුදාවේ අවශ්‍යතාව වෙනුවෙන් සහ රාජ්‍යාංශය ඉල්ලා සිටින ආකාරයට ඉඩම් ලබා දීමටත් ඒ වගේම ඊට අතිරේකව ඉතිරි වෙන ඉඩම් සත්ආහාර නිෂ්පාදනය කිරීම සඳහා ලබා දෙන්න අපි කටයුතු කරන ප්‍රධාන ප්‍රශ්නයක් වන සත්ආහාර සඳහා සහනිකුත් අවශ්‍යතාවලට අවශ්‍ය වෙන බඩ ඉරිඟු මේක 100%ක් සම්පූර්ණ කරගන්න බැරුණත් අවශ්‍යතාවෙන් 120%කට අඩු ප්‍රමාණයක් තමයි ගිය කන්නේ අපිට අස්වැන්න ලැබෙන්නේ ඒක 150%කට එහා ගෙනියන්න අපි ඉලක්කයක් තියෙනවා ඒ අනුව අපි විශාල ප්‍රමාණයක් රට පුරා බඩ ඉරිඟු වගා කරනවා ඒ සඳහා අවශ්‍ය පොහොර සහන ආධාරයත් ඒ වගේම අපි තීන්දුව කරා අලගොවීන් සඳහා ඒ පොහොර අපි ගෙන්නපු ආනයනය කරපු පොහොර ලබා දෙන්න අපි ප්‍රධාන වශයෙන් මේ ඉලක්ක කරලා තිබෙනවා එන මාස් කන්නෙන් පස්සේ අපි රටින් හාල් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපේ ගොවි ජනතාව මේ අභියෝගය බාරගෙන තිබෙනවා රටට අවශ්‍ය සහල් නිෂ්පාදනය කරලා ගොවියට ඉහළ මිලකට වී හොඳ වී මිලදී ගන්නත් පාරිභෝගිකයට සහන මිලකට සාධාරණ මිලකට සහල් අලෙවි කිරීමේ බලාපොරොත්තු උකුත් එක තමයි අපි කටයුතු කරන්නේ. රජ විසින් ලබා දෙන පොහොර සහනාධාර වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මකයි. කුලියපිටිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ වීරඹුව කෘෂිකර්ම පරිශ්‍රණ කොට්ටාසේ ගොවීන්ටත් එලෙස පොහොර ලබා දී තිබුණා. යලකන්නේ වේවගාව සිදු කළ ගොවියන්ට මෙම යූරියා පොහොර බොහෝ අස්වැසිල්ලක් බවයි ගොවියන් පැවසුවේ. වග සංග්‍රාම ආරම්භ කිරීමේ වැඩපිළිවෙල යටතේ ඇල්පිටිය කැටපල ප්‍රදේශයේ අතහැර දමා තිබූ අබේතිස්ස කණිටු විදුහලේ අක්කර දෙකක භූමියක් වග කටයුතු සඳහා සොදනම් කිරීම මේ දිනවල සිදුවනවා. මෙම භූමියේ එළවලු සහ අල වර්ග වග කිරීමට නියමිතයි. රටක් ඉදිරියට ගෙන යාමට නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. පුද්ගලික ප්‍රශ්න පසකලා රට ගොඩනැගීමට එක්වන ලෙසටයි ජනාධිපතිවරයා සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටියේ. ඒ ඊයේ පසුරුවේ ආගමික වැඩසටහනකට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පසුරුවේ කොට්ටාව රුක්මලේ ධර්ම විචාලෝක විහාරස්ථානයේ වෙත පැමිණියා. එහිදී ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදුටුවා. ආගමික වතාවත් වල නිරත වූ ජනාධිපතිවරයා ඇතුළු පිරිසට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළා. මෙහිදී අනුශාසනාවක් සිදු කරමින් අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පැවසුවේ ඉත අසීරු අවස්ථාවක රට බහර ගනිමින් නිවැරදි මාවතකට මෙහෙවීමට ජනාධිපතිවරයා අසමත් වී ඇති බවයි. ඔබතුමා රට බහරගත් වෙලාව ඉතාමත්ම දුෂ්කර අමාරුම වෙලාව. ඒ සුදු බියක් සැකත් නැතුව රටේ අනාගතේ බාරගෙන ක්‍රියාත්මක කරමින් පවතින. ඔබතුමා රට බහර ගැනීම පිළිබඳව මේ රටේ ගරුතර මහා සංඝරත්නයත් ඒ වගේම ජනතාවත් අප්‍රමාණ සන්තෝෂයට පත් වෙලා සිටින්නේ රටේ අනාගතයේ පිළිබඳව බියක් සැකක් නැතුව. දෙකින් සම්භාරයක් ඇති ඔබතුමා මේ මොහොතේ ශ්‍රී ලංකාව ඔබතුමාට බාර ගැනීම මේ රටේ ගරුතර මහා සංඝරත්නයේ අප්‍රමාණ සන්තෝෂයට හේතුවක්. මොකද මේ රට වාසනාවන්ත රටක්. ඒ වාසනාවන්ත රටේ අනාගතය ඔබතුමා අතර නැවතුමත් වීම පිළිබඳව අප්‍රමාණව සතුටු වෙනවා. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ පුද්ගලිකව කොතරම් පාඩු සිදු වුවද රට සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට තමාට සිදුවන බවයි. මට අවස්ථාව ලැබුණේ අමාරු දවස් කීපය තුළදී. මොකද මම මේක අතහැරලා කියන්නේ ඒ වගේ රටේ විශාල අවුලක් ඇති වෙන. පුද්ගලික හානි පස්සේ විසඳගන්න පුළුවන්. රටට හානියක් වුණත් ඒක විසඳගන්න බැරි. අපි ඔක්කොම ව්‍යවස්ථාව පදනම් කරගෙන ජීවත් වෙනවා.
අපි මතක තියාගන්නවා ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ජනතාවම ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුව තුලයි ජනාධිපතිතුමයි අධිකරණය තුල කිසි විටක අතට අරගෙන ක්‍රියාත්මක කරන්නේ ගල් ගහලා ක්‍රියාත්මක කරන්නේ ගෙවල් පුච්චලා ක්‍රියාත්මක කරන්නේ විශේෂයෙන්ම ජනතාවට තර්ජනය කළා විශ්දන්න බෑ මොකද රටක් ගෙනියන්න නීතිය සාමයේ ඕන නීතිය සාමයේ කියන්නේ මර්ධනය කිරීමක් නෙවෙයි කරන්න ඕන නෑ දැන් මෙතනින් තියෙන්නේ අපි යන්නේ එකක් අමාරු කාලෙක අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරනවා නම් මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා මට විශාල විශ්වාසයක් තියෙනවා ස්වර්ණපාක්ෂික පාලනයක් ඇති කරන්න ක්‍රියා කරන්න වැදිලා දේශපාලනය කරොත් නැති වෙන්නේ ආණ්ඩුවවත් විපක්ෂයක්වත් නෙමෙයි නැති වෙන්නේ විවස්ථාවයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මේ තියෙන අපිට තියෙන අන්තිම අවස්ථාව සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බවට තමා කිසිවෙකුට පවසා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඒ ජනාධිපතිවරයා ඊයේ සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවයයි පවසන රාජපක්ෂ කුණුලොරියට තමාගේ සහයෝගය ලබා දෙන්නේ නැති බවයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ දිනවල විවිධ පක්ෂ සහ කණ්ඩායම් සමග සාකච්ඡා සිදු කරනවා. සර්වපාක්ෂික ආණ්ඩුව ගොඩනැගීම සඳහා වූ සියලු පක්ෂවල අවසන් තීරණය හෙට දින වන විට ලබා දෙනු ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පැවසුවේ. ඒ ජාතික සමගි ජනසන්ධානය ඊයේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී සර්වපාක්ෂික ආණ්ඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශත් සිය කැමැත්ත පළ කළ බව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පැවසුවා. මං හිතන්නේ දැන් අපි ඔක්කොම එක තැනකට ඇවිල්ලා තියෙන්නේ. අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න. මම කිව්වත් සර්වපාක්ෂික ආණ්ඩුව කියන වචනේ මං අයින් කරන්න. සර්වපාක්ෂික පාලනයක් කියමු. ඔක්කොම පක්ෂවල තියෙන යෝජනා එකට එකතු කළා මේ සතියන්තයේ දෙන්නම් ජනතා විමුක්ති පෙරමුණ නැහැ. විමල් වීරවංශ මහත්තයා එනවා. ද්‍රවිඩ කොංග්‍රසය කියලා තියෙනවා එන්නේ නැහැ කියලා. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයට පිළිතුරු ලබා තිබෙන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලිපියක් යොමු කර තිබුණා. එම ලිපියේ දක්වා තිබුණේ තමා සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බවට කිසිවෙකුට පවසා නැති බවයි. තමා සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන්නේ නම් ඒ පිළිබඳව විවෘතව මහජනයා වෙත දැනුම් දෙන බවත් විමල් වීරවංශ නිකුත් කළ ලිපියේ සඳහන්. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ සර්වපාක්ෂික ආණ්ඩුවයයි පවසන රාජපක්ෂලාගේ කුණු හෝදන ලොරියට තමන්ගේ සහයක් ලබා දෙන්නේ නැති බවයි. පරණ මෝඩකම් නිසා තමයි අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න සර්වපාක්ෂික වැඩපිළිවෙල කියන්නේ රාජපක්ෂ උන්නහැලගේ කුණු වදින කුණු ලොරිය නන් නෙවෙයි. අපි සූදානම් නැහැ රාජපක්ෂලගේ කුණු වදින කුණු ලොරිය බවට පත් වෙන්න මේ සර්වපාක්ෂික ඇමති සූදුවේ. නමුත් අපි සූදානම් සර්වපාක්ෂික ඒකාබද්ධ ජාතික පුදු වැඩසටහන. කෙසේ වෙතත් මීට පෙර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු ඇතැම් පිරිස් සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පය ආගය කරමින් අදහස් දක්වනු ලැබුවා. ජාතික ජන බලවේගයේ මුල සිටම සර්වපාක්ෂික ආණ්ඩුවට විරුද්ධව සිය අදහස් පළ කළා. කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් එළබෙන සතියේදී පැවැත්වීමට නියමිත බව ජාතික ජන බලවේග දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මේ වන විට දෙමළ ජාතික සංධානයේද බෙදීමක් නිර්මාණය වී ඇති අතර සර්වපාක්ෂික ආණ්ඩුවකට ඔවුන්ගේ පැමිණීමද අවිනිශ්චිතයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා වන යහපත් ප්‍රතිචාර මේ වන විට දක්වා තිබෙනවා. රට වර්තමානයේ පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට රනිල් වික්‍රමසිංහ ඇතුළු වත්මන් ආණ්ඩුව උත්සාහයක් ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ සඳහා සහයෝගය ලබා දීමට තමන් ඇතුළු නිදහස් පක්ෂය සූදානම් බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එය අද කොළඹදී පැවති වැඩසටහනකට එක් වෙමින්. අද පත් වෙලා ඉන්නවා අලුත් ජනාධිපතිවරේ. ඒතොර එතුමා දැන් ඉතාම කෙටි කාලයක්. අද රටේ තිබෙන ප්‍රශ්නවල තත්ත්වය ගත් විට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා මේ රටේ අද ඇති වෙලා තිබෙන ඉතාමත්ම බරපතල පීඩාකාරී අසහනකාරී තත්ත්වය ආහාර හිඟය ජීවන වියදම බඩු මිල ගෙවල්වල දරුවන්ගේ ප්‍රශ්න පාසල් වහලා තියෙන එක පාසලට දරුවන්ට යන්න පුළුවන් කමක් නැහැ තෙල් නැහැ පෙට්‍රල් නැහැ මේ කියන කරුණු
කරුණු කවුරුන් හෝ විසඳනවා නම් ඒ විසඳන කෙනෙකුට ඒ විසඳන පුජ්‍යලයාට ඒ විසඳන රජයට අපේ සහයෝගය අපි දෙනවයි කියන එක අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා. එතකොට අපි මේ වර්තමාන රජයටත් විශේෂයෙන්ම නව ජනාධිපතිතුමාට මේ තිබෙන තත්ත්වයෙන් ගොඩ එන්න එතුමා යම් කිසි උත්සාහයක් ගන්න බව පේනවා. ඉතින් ඒකට අපි සහයෝගය දෙනවා. මම නම් මේ ආණ්ඩුවේ කිසිම තනතුරක් ගන්නේ නැහැ. තනතුරු ගන්න උමනාවක් නැහැ. අපිට ඒ සහයෝගය දෙන්න පුළුවන්කම තිබෙනවා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අසනු කතා දැන් අපේ දේශපාලන ප්‍රතිපත්තියන්නේ සීටීවී එක ගත්තොත් එහෙම අපි එනකොට කොළ පාට වෙන් කරනවා. අපි වරදිනකොට අනිත් පැත්තෙන් නිල් පාට වෙන් කරනවා. මේ ප්‍රශ්න ඔක්කොම ඇතුලේ පුංචි රිදී රේඛාවක් තියෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒක තමයි අද ලංකාවේ පාර්ලිමේන්තුවේ එකට එකතු වෙලා මේ ප්‍රතිපත්තිය හදන්න පුළුවන් තැනකට ඇවිත් තියෙන්නේ. මේ රට විනාශ කරපු මේ රාජපක්ෂ පවුල් පාලනේ මේ රටේ බිලියන ගණනක් ජනතාවගේ මුදල් මංකොල්ල කාලා ඒ වරද කරපු අයට ජනාධිපතිරගෙන් අපි අහනවා මොනවද ඒ අයට ලබා දෙන දඬුවම් තුන් වෙලක් තිය එක වෙලක් කන්න බැරි දනකට පත් වෙලා තියෙනවා මේ වසර අවසන් වෙනකොට සමහර විට 90ක් විතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විනාශ වෙනවා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සහතික කරන ලද ඒ අයිතිවාසිකම් සුරක්ෂිත වන ආකාරයට රාජ්‍යපාලනය ගෙනියන්න මේක මං හිතන්නේ හොඳටම දන්න කෙනෙක් තමයි වර්තමාන ජනාධිපතිතුමා බහුගේ ජනාධිපතිතුමා වගේ අඳුන් කුඳුන් කෙනෙක් නෙමෙයි කියලා අපිට කියන්න වෙනවා. ඉතින් එතුමා බුද්ධිමත් කෙනෙක් හැටියට මේ කාරණා තේරුම් අරගෙන වැඩ කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. තේරුම් අරගෙන වැරදි පාරේ ගියොත් අඳුන් කුඳුන් ජනාධිපතිතුමාට තිබිච්ච සමාවවත් මේ ජනාධිපතිතුමාට ලැබෙන එකක් නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති පුටුවේ ඉඳගන්නේ මේ රටේ පුරවැසියන්ගේ අරගලය නිසා. ඒ පුරවැසියන්ගේ අරගලය නීති විරෝධී කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා නම් ඉතා පැහැදිලිව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ තනතුරත් නීති විරෝධී. මොනම ජාතියක හරි කොයිබක හරි මොන එකක් හරි මන්ද වෙච්ච ගමන් මෙයත් උ ගැටලුව 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 කියවම කතා දම දමා මේ ඉති බල්ලා වැඩ පොජ්ජක් උදුයි ගැටලුවට විසඳුම් හේවම් පොජ්ජ මන්තු කරන්න උනේ එතන එක මිනිත් ගජ්ජු කුටම බර පොජ්ජ මන්තු කරන්න කොදොයිලා හැම එක මම එකතු දෙන මන්ද වෙලා විසඳුම් හේවම් පොජ්ජ මන්තු කරන්න දැන් අපි ආණ්ඩුවට ආර්ථිකය ගොඩනගන්න උදව් කරනවා. අපි ඒ තීරණය ගත්තා. සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. අපිට ඕනේ සර්වපාක්ෂික පාලනයක් ඕනේ. නැත්තම් හිතනවා මේ තනතුරු වලට යනවා කියලා. අපි තනතුරු වලට යන්නේ නැහැ. අපි එහෙම ගන්නත් බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කනස්සල් එන්නේ දින ප්‍රථම අවස්ථාවේ. එම් ප්‍රශ්යක් නෑ. අපි පක්ෂයක් නේද? මම පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා, සංධාන ලේකම්වරයා. දැන් පක්ෂයත් දැන් මේ ළඟදී ආණ්ඩුවට එකතු වෙනවා. ඒකට ගැටලුවක් නෑ. වාමාංශික බලවේගයේ නියෝජනය කරන විවිධ කණ්ඩායම් එක එක කණ්ඩායමක් තමයි ජනතා විමුක්ති පෙරමුණ ලොවපුරා ඉතා සීක්‍රෙන් පැතිර යන මංකී පොක්ස් ආසාදිතෙන් ශ්‍රී ලංකාව තුලද සිටී දයන්න සොයා බැලීම හෙට සිට පරීක්ෂණ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ අදාළ පරීක්ෂණ මෙරට දීම සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාව තුල ඇති බවයි. මේ අතර පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් අනවශ්‍ය ඒකරාශී වීම වලින් වළකින ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ ජනතාවගෙන් එල්ලා සිටිනවා. ලෝකේ රටවල් රසක වේගවත්ව ව්‍යාප්ත වෙමින් නැති මංකිපොක්ස් හෙවත් වඳුරු උණ සම්බන්ධයෙන් මේ වන විට මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේද වැඩි අවධානයක් යොමුව තිබෙනවා. ඒ අනුව රට තුල මංකිපොක්ස් ආසාදිතින් ඇද්දැයි සොයා බැලීමට හෙට සිට පරීක්ෂණ සිදු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. බොරල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ සහ මහනුවර ජාතික රෝහල ආශ්‍රිතව මංකිපොක්ස් පරීක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කර රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ නියති පරීක්ෂා කිරීමට නියමිතයි. මංකිපොක්ස් රෝගීට අවශ්‍ය පෙර සූදානම වෙන පරීක්ෂණ කටල තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පසුගියදා ශ්‍රී ලංකාවට බාර දෙනු ලැබුවා. එම තොගයට පරීක්ෂණ කටල 125ක් ඇතුළත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මේ අතර මේ වන විට රට තුල කොවිඩ් ආසාදිතින් සහ මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතිනවා. ඊයේ දිනත් මෙරටින් කොවිඩ් ආසාදිතින් 167 දෙනෙකු හමු වූ බව වසංගත රෝග විද්‍යායකගේ සඳහන් කළා. කොවිඩ් මරණ පහක්ද සිදු වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර ඇත්තේ. එම කොවිඩ් මරණ සියල්ල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16578ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ දින කිහිපය තුල කොවිඩ් මරණ
සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර මේ මාසයේ පළමු දින 6 තුල පමණක් කොවිඩ් ආසාදිතින් 787 දෙනෙකු හඳුනා ගැනුණා. පවතින කොවිඩ් අවධානම සැලකිල්ලට ගනිමින් අනවශ්‍ය මහජන ඒකරාශී වීම වලින් වළකින ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ වෙනකොට රටේ කොවිඩ් 19යි සැක සහිත රෝග ලක්ෂණ සහිත විශාල ප්‍රමාණයක් බිම් මට්ටමේ වාර්තා වෙනවා. නමුත් අපිට වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව ක්ෂණිකව ඉහළ නොයන්නේ මේ වන විට ඇන්ටිජන් පරීක්ෂණ සහ PCR පරීක්ෂණ අපි කලින් කරා වගේ හඹාගෙන ගිහිල්ලා කරන්න පහසුකම් නැහැ වගේම අපි කරන්නේ නැති නිසා. නමුත් ඊට සාපේක්ෂව යම් තරමකට මරණ සංඛ්‍යාවත් ඉහළ යමින් තියෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී මේ රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යාමට නියමිතයි. ඒ වගේම රෝහල් ගත වීමට නියමිතයි. ඒ නිසා අපි රටේ පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ පවතින මොහොත ඉතාමත් අවදානම් මොහොතක්. ඒ නිසා ඉදිරියේදී මේ ඇතිවන ව්‍යසනකාරී තත්ත්වය වළක්වා ගැනීම සඳහා අනවශ්‍ය සමාජ ඒකරාශී වීම සියල්ලම අත්හිටවන්න කටයුතු කරන්න කියලා අත්‍යවශ්‍ය කටයුතු සඳහා සිදුවන සමාජ ඒකරාශී වීම වලදී මුවාවරණ ඒ වගේම සෞඛ්‍ය උපදෙස් ඉතා දැඩිව පිළිපදින්න කියලා අපි ඉල්ලා සිටිනවා. වැඩබිම් පාසල් සහ එවැනි ආයතන තුල කොවිඩ් 19යි සැකසහිත රෝග ලක්ෂණ වාර්තා වුණොත් ඒ වාර්තා වෙච්ච රෝගියා අපිට කොවිඩ් 19 ලෙස තහවුරු කරගන්න පුද්ගලික අංශයේ පරීක්ෂණයකට යොමු කරලා තහවුරු කරගන්න පුළුවන්. එහෙම තහවුරු කරගත්තොත් ඒ රෝගීන් දින 7ක් අනිවාර්යයෙන්ම නිරෝධායනයට ලක් කරන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා. කොවිඩ් වසංගත තත්ත්වයක් සමග ඇඳ හිට තිබූ ත්‍රිකුණාමලයේ කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය නැවත ගමන් ආරම්භ කර තිබෙනවා. කොවිඩ් වසංගතයේ හමුවේ ත්‍රිකුණාමලයේ කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය ගල්ලොයිට පමණක් සීමා වී තිබුණා. දැන් සියත පිටිය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලින්ට අලුත් අත්දැකීමක් එක් කරමින් වසරේ ආකර්ෂණීයම දේශීය ක්‍රිකට් තරගාවලිය හෙටින් ආරම්භ වෙනවා. මෙම තරගාවලියේ සියලුම තරඟ සජීවීව හෙට පසුර තුනේ සිට සියත ටීවී ඔස්සේ ඔබට නැරඹිය හැකි. සියත ක්‍රිකට් වසන්තය වර්ණවත් කරන වසරේ ආකර්ෂණීයම දේශීය ක්‍රිකට් තරගාවලිය හෙටින් ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලින්ට අලුත්ම අත්දැකීමක් එක් කරන මෙම ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් හතරක් තරඟ වැදීමට නියමිතයි. හෙට පසුර තුනට ආරම්භ වන ප්‍රථම තරගය පැවැත්වෙන්නේ අශාන් ප්‍රියංජන් ප්‍රමුඛ ග්‍රේස් කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස් නායකත්වයේ දරන රෙඩ්ස් කණ්ඩායම අතරයි. දෙවන තරගය රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. ඒ චරිත් අසලංක ප්‍රමුඛ බ්ලූස් කණ්ඩායම සහ දසුන් ශානක ප්‍රමුඛ ග්‍රීන්ස් කණ්ඩායම අතරයි. තරගාවලියේ සියලුම තරඟ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරඟ නැරඹීම සඳහා ඇතුළු වීම නොමිලේ. ශූරීන් සහ ශූරීන් එකට ගැටෙන වසරේ ආකර්ෂණීයම දේශීය ක්‍රිකට් තරගාවලියේ නිල විකාශකත්වය දරන්නේ සියත ටීවී අපනාලිකාවයි. තරගාවලියේ උණුසුම හෙට සවස තුනේ සිට සියලුම තරඟ සජීවව ඔබ වෙත ගෙනීමෙන් ලබා දීමට සියත ටීවී අප සූදානම්. සියත ටීවී නිල සජීව විකාශක. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.